මේ ලාංඡනය ලංකාවේ පොතපතට ආදරය කරන හැමෝම වගේ දැකලා ඇති. MD ගුණසේන පොත් ප්‍රකාශන ආයතනයේ නිල ලාංඡනය තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් දෙනා හිතන්නේ මේ ලාංඡනයේ ඉන්නේ MD ගුණසේන මහත්තයා කියලා. ඉතින් අද අපි බලමු ඇත්තට මේ ලාංඡනයේ ඉන්නේ කවුද කියලා. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. අපි කලින් කිව්වා වගේ මේ ලාංඡනයේ පොතක තියෙනවා දැක්ක ගමන් මොන සමාගම් විසින්ද මේ පොත ප්‍රකාශයටපත් කළේ කියන එක මතක් කරගන්න එක තාමත් අපහසු දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ සලකුණ කියන්නේ හොඳ පොතක එක්තරා සංකේතයක්. මුලින්ම කියන්නම් මේ ලාංඡනයේ ඉන්නේ MD ගුණසේන මහත්තයා නන් නෙමෙයි. MD ගුණසේන මහත්තයා කියන්නේ පිළියන්දල නගරයට ආසන්නයේ වැවල කියන ගමේ උපන් සාමාන්‍ය කොළු ගැටේ. මූලික අධ්‍යාපනයේ ගමේ පාසලෙන් ලබාගෙන ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන එක නතර කරන ඔහු විවිධ රැකියාවල නිරත වෙනවා. පස්සේ මුද්‍රණ ශාස්ත්‍රයේ රැකියාව තම ජීවිතේ හැරමුම් ලක්ෂ්‍ය කරගත් කෙනෙක් තමයි මලගලගේ දොන් ගුණසේන. එහෙමත් නැත්නම් අපි දන්නේ MD ගුණසේන මහත්තයා. එහෙනම් මේ ලාංඡනයේ ඉන්නේ කවුද? මේ රූපයේ පිටිපස්සේ අපූරු කතාවක් තියෙනවා. ඒකට අපේ සාහිත්‍ය ඉතිහාසයේ දැවැන්තෙන් පස්තෙනුගේ හා මෙරට බිහි වූ විශේෂ චිත්‍ර ශිල්පියෙකුගේ නම සම්බන්ධයි. මේ චිත්‍රයෙන්ද GS ප්‍රනාන්දු මාටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය උදේ කතාව නම් සාහිත්‍ය විචාර පොතේ කවරේට. ඒ නිරූපණය වුණේ ලේඛනයේ යෙදමින් ඉන්න ගුරුලුගෝමි පඬිතුමා. ඒ වෙනකොට ගුරුලුගෝමි පඬිතුමාගේ හැඩරුව ගැන කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. किसी तनक लिखित सन्धान मिला एनिजा मार्टिन विक्रम सिंह सूरी यागे साहित्योदय कथा की कृतिये खबरे सन्ध गी पैवधि पांडिवर दिदिन के विस्तर पवसला ए दिदिन रूप संकल इक रूपे अखंदीन ඒ අදපු රූපය තමයි ගුරුලු ගුරුලුගෝමි කියන්නේ පොළොන්නරුව යුගයේ විසූ අමාවතර සහ ධර්මපදීපිකාව කළ පඬිවරයා. MD ගුණසේන ප්‍රකාශයක් ලෙස දොරට වැඩි මුල්ම පොත වුණේ VD ද ලැනරෝල් මහතාගේ ළමා කවි මල්දම කියන පොත. ඉතින් මාටින් වික්‍රමසිංහයන් සහ ලැනරෝල් කියන්නේ හොඳම යාළුව දෙන්නේ. ඒ දින දවල් කෑම කන්නයි හවස තේ බොන්නයි හැමදාම හම්බෙනවා. එහෙම හම්බෙච්ච වෙලාවක ලැනරෝල් අහලා තිනවා මාටින් වික්‍රමසිංහයන්ගෙන් ගුණසේන පොත්වල ලාංඡන සඳහා අදහසක් ගැන. මොකද ඒ වෙනකොට ලැනරෝල් මහත්තයා ගුණසේන සමාගමේ ප්‍රකාශන කටයුතු වලින් ලොකු සහයක් දීලා තිනවා. ඉතින් ඒක අහු මාටින් වික්‍රමසිංහ මහත්තයා කියලා තිනවා මගේ සාහිත්‍යෝදය කතා කියන පොතට ඇඳපු කවරේ චිත්‍රය ගන්න කියලා. ඒකින්නේ ගුරුලුගෝමි කියලා. ඉතින් එදා ඉඳලා අද වෙනකන් මේ ලාංඡනය MD ගුණසේන ප්‍රකාශන වෙනුවෙන් භාවිතාව වෙනවා.